කිව්වෙත් නැහැ. මචං උඹට මෙතන කල්පනා කරන්න දෙයක් නෑ. ඇයි උඹ බලන්නේ? අනික මචං අපි channel කරලා තියෙන ලංකාවේ නම මොකක්ද? දැන් තමයි I'm also telling Krisha you have nothing to be scared of, okay? චාටුවට මොකක් කර කරදරයක් වෙයිද මචං? ඉතින් ආයෙත් මේ උඹ නිකන් කියවන්න නැති හිටපන්. It will be all right. එතකොට අපිට අපි බලින් ඉන්නද කියන්නේ මම මේ අපිත් මේක සෙලිබ්‍රේට් කරන්න ඕනේ අචා සුජාතා දේ පුතා ඔකුළු වාසනාවන්තයි ඔබල හොඳට පින් කරපු දරුවෝ එහෙනම් අපි ජීවිතේ කවදාවත් අසරණ වෙන්නේ නැහැ. තනි වෙන්නේ. අනිනාස්ලේන. ඔගලන්ට පොතේ කම්බුණා. තා ටිකක් යන රිවෝඩ් එකට දානවා. පොතේ කම්බෙලා. තනියෙන් බරද කාලේ ඉවර යන්න තව මඩෙක් කෙනා මද පුතෙක් කෙනා පුතෙක් මචං මට පුතෙක් විතරක් මදි නේද මට චාතුරයක් ඕනේ මචං මම අපත් එක විශ්වට ගන්නවානේ ටිකක් ඉවසගෙන ඉඳපන් අන්න මගේ මුළු ජීවිත කාලෙම මම මේ තෑග්ග රකින්නවා. Congratulations, mother chaturya.
පොඩි මඩු වලිගෙ You're happy? චාතුරයට පුතෙක් කම්බෙලා ඩැඩිත් නැති එකේ නොගිහින් හොඳ නෑනෙ ගිහින් එමු ඩැඩි තමයි මේ සේරම දේවල් කළේ එයා දැන් බලන්න මැලේසියාවට වෙලා ඉන්නවා මොකුත් දන්නේ වගේ බලන්න කිව්ව බොරුවක මහත තේමිය බැන්දොත් චාතුරය මැරෙයි කිව්වා හඳහන් සාස්තර බදාගෙන ඉන්නේ ඒ වුණාට එයා අමාරු වෙටනයි කියලා හඳහනේ තිබුණ නැද්ද දන්නේ කොහෙද යන හිඟන්නියක් බලාගට ආවනේ මං තේමිය කසාද බැඳනා ඔය නටුව දාන්න දෙන්නෙත් නෑ සිල්විය හින්ද මේ ගමන නොගිහිනුත් බෑ දුව ගිහිලා ලෑස්ති වෙන්න හඳහම් බලලා ඩැඩි කියපු කතාව මේ වෙනකම් වැරදිලා නෑ බබාගේ හඳහන බැලුවද? අනේ මං ඕවා දන්නේ නැහැ චතුරි. ඔයාගේ හඳහනේ බබාටයි තේමිටයි අගුණ වෙන්න පුළුවන්. අනික ඔයාගේ හඳහන එච්චර හොඳ නැහැ කියලා අපි ඩැඩි කිව්වා. දැන් ආව විතරයි යක්කේ. නැන්ද මං ගෙදර ගිහිල්ලා තේමිට බොන්න මොනවද හදලා දෙන්නේ නැද්ද? නෑ ඕන්නේ. පියසලි ඉන්නමනේ. අනිත් එක පුතා ගෙදරත් නැතුව ඇති නේ. ආ මං තේමිගේ හෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් දීලා ගෙදර එක්කගෙන යන්න. චතුරි වෙන්දටත් ඔය හැම යන්නේ නෑනේ. අම්මා දැන් මට හොඳයි. මට දැන් ගෙදර යන්න ඕනේ.
පොඩක් ඉන්නකො දුව අපි ඩොක්ටර්ගෙන් අහලා යමු. අම්මයි මමයි ගමන ගිහලා ඉන්න තියෙනවා. අක්කි මේ බලන්නකෝ. තේබි පොඩි කාලේ වගේමයි. සැරේකුත් මාව හම්බෙන්න ආව නේද? කොහොම හොඳයි. වාඩි වෙන්න. මේ හඳහන් තුනම මහා බලවන්තයි. මේ හඳහන් හිමිකාරිය මහා ධනවන්තෙක් වෙන්න ඕන. මේ මහත්තයෝ මේ ළමයිට වෙන අපලෙහෙම තියෙනවද? මිනිස්සෙන්ට තමයි ප්‍රශ්න කරදර තියෙන්නේ. බය වෙන්න එපා. නියම විදිහට නම් තුන් දෙනා තුන් පැත්තක ජීවත් වෙන්න ඕනේ. අනේ අවසර. ඒ කිරිසප්පයව වෙන් කරලා තියන්නේ කොහොමද? දරුවා නම් අම්මා ළඟ හිටියාට කමක් නැහැ. පිරිමි හඳහනෙන් නෝනාට ජීවිත හානියක් තියෙනවා. ඒ නිසා නෝනා වෙන්කර තබන්නට ඕනේ.